අද පරිසරයට අපි මේ මාතෘකාව නේද මුලින් ඉගෙන ගනිමු සතු නිරීක්ෂණය කරමු ගිය සතියේ පුතේ ඔයාලා ඉගෙන ගත්තේ ගෘහාශ්‍රිතව ඇතිකරන සතු නේද අනිත් කණ්ඩායම කවුද ගෘහාශ්‍රිත පරිසරයේ හැසිරෙන සතු ඒ ඔයාලා ලස්සනට පින්තූර ඇඳා නේද අර වගුවක අපි දෙපැත්තට පින්තූර අඳින්න වැඩක් කියලා ඇති නේ ඒක කරන්නත් ඇති හොඳයි සර් මම බලන්න කරගත්තා ඔව් එහෙනම් අපි අද මේක ඉගෙන ගන්න සතු නිරීක්ෂණ හරි පුතේ ඉක්මන් කරන්න තරුවක් දාන්න පාට පැන්සලෙන් ඔය මාතෘකා ලියනකොට තරුව පාට පැන්සලෙන් දාන්න නේ හැබැයි පෑන් පාවිච්චි කරන්න එපා ඔයාලා පාට පැන්සල් විතරයි මොකද අපි පොත බොහොම හරි ඉවරයි හරි ඉවරයි කියලා කියන්නේ ඔය පා හොඳද එතකොට ටිකක් කරදරයි නේ අපිට මම වෙලාවට දෙන්න හොඳයි සතු නිරීක්ෂණය කරමු සර් බෝඩ් එක පේන්න හරිදේ මේ පාඩමේදී අපිට කරන්න තියෙන්නේ අර ගස්වැල් නිරීක්ෂණය කළා වගේම මේ පාඩමේදී ඔයාලා සතුන් නිරීක්ෂණය කරන්න ඕනේ දැන් ගස්වැල් පාඩමේදී ඔයාලා අර ඉතාම කුඩා නේද ශාක වර්ග පාසි වගේ දේවල් නිරීක්ෂණය කරන්න අත්‍යාවශ්‍යයක් යදාගත්ත නේද මෙතෙන්දිත් එහෙමයි ඉතාම කුඩා සතුන් ඉන්නවා පුතේ ඔය කූවි කූමි සතු ඉන්නවා ඉතාම මැස්සෝ වගේ අය නේද සමහර සතු අපිට ඇසට පේන්නේ නැහැ දැන් ඔය බින්කුණ්ඩා එකක් තියෙනවද ඔයාලා ගියාර අපේ මිදුලේ නේද නොතෙමෙන තැන්වල පොඩි වළක්කාරගෙන ඉන්නවා බින්කුණ්ඩා ගොඩක් අමාරු ඇහැට බලා ගන්න අත්තාචේකින් බලන්න පුළුවන් ඒ වගේ සතු මේ සමහර සතුන්ගේ පිටර තියෙනවා බොහොම පොඩි ඒවා ඔය ඒ වගේ සතු හරි අත්තාචියක් ඕන මේකටත් කුඩා සතු නිරීක්ෂණය කරන්න ලොකු සතු නම් ඉතින් ඔයාලට පේනවනේ හොඳට ඇහැට දෙන්න හැබැයි ඉතින් අර වෙනද වගේ සතු දිහා බලන් ඉඳලා වැඩක් නැහැ දැන් මේ පාඩමට අනුව ඔයාලා බලන්න ඕන මේ සතුන්ගේ හැසිරෙන විදිය හොඳද මේකෙදි මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ හෙට උදේම මේක පටන් ගන්න ඔව් දැන් මම පොඩි වගුවක් දෙනවා ඒ වගුව පුරවන්න තියෙන වාරට හැබැයි පුරවන්න කලින් අහගන්න මේක කොහොමද කරන්න කියලා මෙහෙමයි පුතේ උදේට ඔයාලා බලන්න ගෙවත්තේ තමන්ගේ ගෙදර වත්තේ පොඩක් ඇවිදලා බලන්න එක සතෙක් නිරීක්ෂණය කරන්න හරි එක්කෙනෙක් අල්ලගන්න අල්ලගන්න කියන අතින් අල්ලන්න යන්න එපා දුරින් ඉඳන් නිරීක්ෂණය කරන්න නැත්නම් ළඟට ගිහින් නිරීක්ෂණය කරන්නේ සතාට අනුව තමයි නිරීක්ෂණය කරන්න වෙන්නේ හරි දැන් අපි තමු කූඹිය නිරීක්ෂණය කරනවා නම් ඔයාලා නේද අත්කාචි අරගෙන ළඟටම ගිහින් බලන්න හොඳයි කූලෙක් වගේ නම් නේද අපිට ඉතින් ඉඳන් බලාගෙන ඉන්න පුළුවන් කොහොමද මෙයාගේ හැසිරෙන විදිය ලේනෙක් වගේ නිරීක්ෂණය කරනවා නම් අපිට නේද එක්ක බසක් කුඩ ඒක නැත්තම් ගලක් කුඩ නේන ඉන්නේ ඒ වගේ දැන් එහෙම දුරින් ඉඳන් බලාගෙන ඉන්න හොඳයි එක සතෙක් තෝරගන්න තෝරගෙන එයාව හොඳින් බලන්න එයා කොහොමද හැසිරෙන්නේ මුලින්ම බලන්න එයාගේ ශරීර ලක්ෂණ ඒ කියන්නේ වර්ණය බලන්න මොන පාටද මේ සතා මේ මොනවද පාට සමහර සත්තු නම් තනි පාටක් තියෙන්නේ නේද සමහර සත්තු නම් පාට මිශ්‍ර වෙලා හැදිලා තියෙන්නේ නේ පාට දෙක තුනක් තියෙන පුළුවන් සමහරුගේ කකුල් වෙන පාටක් ඔළුව වෙන පාටක් නේද දැන් අපිත් එහෙමනේ දැන් කොණ්ඩේ වෙන පාටක් නේ දත් වෙන පාටක් අතපය වෙන වෙන පාටවල එහෙම තමයි සත්තුන්ගේ එක එක කොටස් විවිධ පාට අන්න ඒවා හොඳට බලන්න ඕන හොඳද ඒ වගේම බලන්න මෙයාට ශාරීරික වෙනත් ලක්ෂණ පාද කීයක් තියෙනවද පාද කියන්නේ කකුල් මේ කකුල් කීයක් තියෙනවද වළිගය කොහොමද දිගද කොටද නැමිලාද තියෙන්නේ හරි කෙලින්ද තියෙන්නේ නේද වළිගය උස්සගෙනද ඉන්නේ පාද දාගෙනද ඉන්නේ අන්න ඒවා බලන්න ඕන ඒ වගේම එයාගේ තව සමහර සතුන්ගේ තියෙන විශේෂ ලක්ෂණ ඒ හැම සතෙක්ගේම තියෙන පුතේ විශේෂ ලක්ෂණයක් දැන් සමනලයාගේ නම් විශේෂ ලක්ෂණය තමයි ඉතාම වර්ණවත් ක්‍රියාපත් වීම නේද දැන් බල්ලාගේ අපි තමු හරකාගේ ගවයෙක් නිරීක්ෂණය කළොත් ගවයාගේ තියෙන විශේෂ ලක්ෂණය තමයි
නේද? එයාට අන් දෙකක් තියෙනවා. නේ? අනිත් අයට වඩා වෙනස් ලක්ෂණයක් තියෙනවා. කබරේක් නිරීක්ෂණය කළොත් එයාට තියෙනවා දිග වලිගයක්. නේ? ලේනෙක් නිරීක්ෂණය කළොත් අනිත් අයට වඩා එයාගේ විශේෂ ලක්ෂණයක් තියෙන අඳුන ගන්න අර ශරීරයේ ඉරි තුනක් තියෙනවනේ පාට නේද? ඔව්. අපි කියන්නේ තුන් ඉරි අපු කියලා කියන්නේ ඒක නිසානේ නේද? හොඳයි. කාක්ෙක් නිරීක්ෂණය කළොත් එයාගේ විශේෂ ලක්ෂණ දෙන හොට හොටේ හැඩය පාදවල හැඩය ඒවා තේරුණාද ඒකත් බලන්න ඕන මොකන්ද මෙයාගේ තියෙන විශේෂ ලක්ෂණ දැන් කටුස්සෙක් නිරීක්ෂණය කළොත් කටුස්සගේ නේද එයා ඉන්න තැන අනුව එයාගේ පාට හැදිලා තියෙනවා මේ ගොළු බෙල්ලෙක් නිරීක්ෂණය කළොත් එයාගේ පිටේ තියෙනවා මොකක්ද එයාගේ ගේ නේද අටුවක් තියෙනවා ඒ වගේ අනේ විශේෂ ලක්ෂණ තියෙන පුතේ හැම සතෙකුටම ඒවත් නිරීක්ෂණය කරන්න ඕන. තේරුණාද? ඊට පස්සේ බලනවා මෙයා ගමන් කරන්නේ කොහොමද? දැන් සමහර සත්තු බඩ ගාගෙන යන්නේ. නේද? සමහර අය යන්නේ කොහොමද? මෙහෙම තැනක. නේ? දැන් සමහර අය මෙහෙම ඇවිදගෙන ඇවිදගෙන යනවා. සමහර අය මෙහෙම මෙහෙම මේ මේ අතට යනවා මේ මෙහෙම මෙහෙම යනවා. ඌණා වගේ අය වැටෙන්නේ නැහැ නේ බිත්ති. නේද? කෙලින් අතට යනවා. ඉරස් අතට සමහර අය ගොඩාක් කුඩ පියාඹන්නේ නැහැ ටිකක් තැන් තැන් වලට පියාඹනවා ගොඩක් කුඩ යන්නේ නැහැ ඇවිදගෙන යනවා පියාඹගෙන යනවා ඒකට එහෙම සත්තුත් තියෙනවා හැසිරෙන නේද අපි කියන්නේ ගමන් කරන විලාසය ඒකට කියන්නේ ගමන් කරන ආකාරය සත්තු නේද ඒක ඒ සතාගේ දැන් ඔයාලා තෝරගන්නකු සතාගේ ඒකත් ඔයාලා නිරීක්ෂණය කරා ඊට පස්සේ බලන්න ඕන මෙයා හැසිරෙන ආකාරය කොහොමද හැසිරෙන ආකාරය මේ මොනවා හරි කෑමක් හම්බුනොත් එහෙම කන්නේ කොහොමද දැන් ලේනා නම් මෙහෙම තියාගෙන නේද ආ කනවා නේද ඔව් පල්ලා නම් කොහොමද කන්නේ ඈ මේව අතින් හොඳට අනලා ආවම කනවද නැහැ නේද එයාට කෑමක් දුන්නාට පස්සේ එයා එනම් පහත් වෙලා නේද දිවෙන් තමයි කට්ටිය ගොඩක් වෙලාට කෑම අරගෙන කන්නේ අපි නම් අතින් මෙහෙම ගන්න පාලොයම දිවෙන් ගන්න. ආමෝම දිවෙන් අර ගන්න. හැකියාව තියෙන මේ කට්ටියකනේ. කුරුල්ලෙක් නම් ඔව් අපි හිතමු වී කුරුල්ලා නම් මේ දියට කන්නේ කොහොමද? ගිරවා පළතුරු කන්නේ කොහොමද මේ? එයාට තියෙනවා පළතුරු කෑමටම හැදුණු හොටයක් නේ. හරියට නිකන් පිහියක් වත්. ඉතින් ඒකෙන් කපල 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 කන්න පුළුවන්. පිළිකුඩුවා මාළු කන්නේ කොහොමද? කනවද ගිරිනවද? ඔන්නෝ බලන්න. හොඳද? ඒක කරන්න මම පොඩි ක්‍රියාකාරකමක් ඔයාලට දෙනවා දැන් අපි ඒකේ කොටසක් ඇඳගනිමු සර් ගෙදර වැඩවලට ඒකේ කොටසක් එවන්න හරි ඉතින් සතර කොටෙත් තියෙන ඕකේට අදාළ වැඩ එකක් කරන්න හොඳයි එහෙනම් අපි ලියාගනිමු මේ සතු නිරීක්ෂණය කර මම ඊට කලින් පෙන්නන්නම් මේක ලියාගන්නේ කොහොමද කියලා ඔයාලට හරි මම බලන්න ඔන්න අපි හිතමු ඔයාලා හෙට උදේට ලේනෙක් නිරීක්ෂණය කරනවායි කියලා. ලේනෙක් නිරීක්ෂණය කරනවායි කියලා හිතන්නකෝ. ඔන්න ලේනා ලේනා ඒ ලේනා අඳින්න උඩින් ටිකක් ඉඩ තියන්න ඕන. ආ දැන් ඉඩ තියන්න එහෙනම් අතර යටි. කොටුවක් ඇඳ ඇඳලා ඉඩ තියන්න ඔයාලා නිරීක්ෂණය කරන සතා අඳින්න. ඔව් අතන ඔය මාත්‍රකාවට යටි. තාසිරු මේක මකන මාතෘකාවට යටින් මේ ඉඩ තියන්න සතු නිරීක්ෂණය කරමු කියන මාතෘකාවට යටින් ඉඩ තියන්න ඔයාලා සර් අර අතපාර මොකක්ද කියන්නේ ඒ මේ කවුද ඇඳා කවුද පිස්සෙක් ඇඳා
දැන් හෙට උදේ ඔයාලා නිරීක්ෂණය කරන සතා අඳින තමයි මේ කොටුවක් ඉඳ තිබ්බේ හොඳේ ආ දැන් යටින් ලියා ගන්න මේ කොටුව යටින් ඒ සතාගේ අඳින්න ඉඳ තියලා මෙතන යටින් දැන් ලියා ගන්න ඔයාලා පාද ගණන මේ ටික ලියා ගන්න වර්ණය ඔව් මේ ටික ලියමු පාද ගණන වර්ණය ශරීරයේ ඇති විශේෂ ලක්ෂණ ගමන් කරන ආකාරය ගමන් විලාසය මිනිසාට ඇති ප්‍රයෝජන සතා අඳින්න යන්න එපා දැන් මොකද දැන් සතා අඳින්න එපා ඔයාලා දැන් කරන්නේ මොකද්ද සතා අඳින කොටුවක් ඉඳ තියන්න කොටුවක් ඇඳලා තියන්න ඇඳලා මේ ටික අපි යටින් ලියමු පාද ගණන පාද ගන්න කිනකොට අංක එන්ද කියන්නේ මේ අකුරෙන්ද කැමති විදියක් හරි සර්. හොඳයි. සර් තාමනේ. දැන් ලේනා කියලා හිතලා ওই ටිකට උත්තර දාන්න බලන්න. ලේනා නම් පාද ගණන ආ ඉස්සරහින් කියන පාද ගණන කීයද කියලා? ඉවර ඉවර ළමයි පාද ගණන ලේන කීයද දෙකද හතරද පොඩට නිරීක්ෂණය කරන්න ඔය පින්තූරය හතරයි නේද හතරයි ආයන හතරයි කියලා දාන්න පෙර හරි වර්ණයක් ලියන්න පුතේ ලේනාගේ වර්ණය මොන පාටද සමහර විට වර්ණ දෙක තුනක් තියෙනවා ඔව් දැන් මෙයාට නම් ලියන්න පුළුවන් දුඹුරු සුදු නේද දුඹුරු පාට සුදු පාට කළු පාටක් තියෙනවා දුඹුරු සුදු කළු පාට තුනම දාන්න පුළුවන් ලේනා अरे मां बोर्ड टेकने ना वाह अरे वाला सेनुक नियर दिए पादे गाने ना हाथराई
දැන් ලේනා ලේනා තමයි මෙතන ඇදලා තියෙන්නේ හොඳේ ඔයාලා අඳින්න කිදලාදී දැන් අඳින්න එපා වර්ණය දුඹුරු සුදු කළු දුඹුරු සුදු කළු කළු පාට ඉරි තියෙනවනේ පිටේ වලිගේ කොනේ කළු පාට එන වලිගේ කොනක් කළු පාට දුඹුරු පාටයි අනිත් පැත්තේ මේ යට පැත්ත සුදු පාට කහ ඔක කහ නෙවෙයි පුතේ දුඹුරු කියලා ලියමුවා ශරීරයේ ඇති විශේෂ ලක්ෂණ ලේනාගේ ශරීරයේ තියෙන විශේෂ ලක්ෂණය මොකක්ද අනිත් අව බැලූ බැලමට තියෙන විශේෂ ලක්ෂණය ගමන් කරන ආකාරය කොහොමද ගමන් කරන්නේ පැන පැනද යන්නේ ඈ ඉදගෙන ඔව් ගස් උඩද යන්නේ වැඩිපුර යන්නේ කොහෙද ගස් උඩ උඩ නේ උඩ යන්නේ පැන පැන උඩ එන අපි ගස් උඩ ගමන් කර ගස් උඩ විතරක් නෙවෙයි වහලේ උඩ නේ රෙදි වැලෙත් යන්න පුළුවන් නේද? කම්බි වල ඕන තැනක යන්න පුළුවන් ලී වල. එහෙනම් අපි කියනවා ගමන් කරන ආකාරය උඩ ගමන් කරයි. උඩින් යන්නේ. හැබැයි පියාඹල යනවද? නෑ නේද? පියාඹල යන්නේ නෑ. අර ගමන් විලාසය කියන එකක් තිබුණේ පුතේ. අන්න එතන ඒක මම ලිව්වේ නෑ. හෙට් මොඩක් කන. ගමන් විලාසය ගාව යලා ලියාගන්න පැන පැන යනවා කියලා. පැන පැන. ප්‍රයෝජන මොනවද මේ ළඟින් අපිට තියෙන ප්‍රයෝජන සුරතලය තැති කිරීම ලේනා සුරතලයට ඇති කරන්න පුළුවන් නේද තව ප්‍රයෝජන තියෙනවද ලේනගේ තියෙනව නේද තියෙනව මොනවද ලේනා දිහා බලාගෙන ඉන්නකොට අපිට ලොකු සතුටක් දැනෙනවා නේ එහෙනම් අපිට පුළුවන් ලියන්න මෙහෙම නේද ලේනා දැකීමෙන් සිතට සතුටක් ලැබීම එකක් ලියන්න පුළුවන්. හරි අපි දැනට මේක ලියමු සුරතලයට ඇති කිරීම. වැරි වරයි.
තවත් සත්තු දෙදෙනෙක් ගැන විස්තර සොයා ලියන්න ඔයාලා පිටු දෙකක් ඉඳ තියන්න. ඒ පිටු දෙකේම උඩ කොටුවක් ඇඳලා තියන්න. තවත් සත්තු දෙදෙනෙක් ගැන ඔය විදිහට විස්තර සොයලා ලියන්න. පිටු දෙකේම උඩ කොටුවක් ඇඳලා තියන්න ඒ සතා අඳින්න. ඒක තනියම ඔයාලා කරන්න හෙට. හෙට හෝ අනිද්දා හෙට එක්කෙනෙක් ගැන සොයන අනිද්දාට තව කෙනෙක් ගැන සොයන. නිරීක්ෂණය කරන්න. පිටු දෙකක කොටු දෙකක් ඇඳලා තියන්න. මේ ටිකම තමයි ලියන්නේ. මේ හයම තමයි ලියන්නේ. මොන හයද? පාද ගණන, වර්ණය, ශරීරයේ ඇති විශේෂ ලක්ෂණ, ගමන් කරන ආකාරය, ප්‍රයෝජන. නේද? ඔය ටිකම තමයි ලියන්නේ. ඕවට තමයි ඔයාලා කරුණු සොයා ගන්න ඕනේ. නේද? හොඳින් නිරීක්ෂණය කළාට පස්සේ කරුණු ටික ඉබේම ගන්න ඕනේ. සරුත් එවනවා එකක්. හොඳයි. ඒක හැබැයි ඊට වඩා ටිකක් වෙනස් එකක් කියවන්න කරා. හොඳයි. වෙනස් විදිහට හදලා එවන්නේ. ඔයාලා ওই දෙක කරන්න කුමුලින් කරලා මට ෆොටෝස් එවන්න. හරි. එහෙනම් පුතේ දැන් අපි දැන් කිව්වනේ ওই මිනිස් මේ සතුන්ගින් මිනිසුන්ට ප්‍රයෝජන කියලා නේද? දැන් කතා කරානේ මේ මොකක්ද දැන් ඔක ක්‍රියාකාරකමක් ඉස්කෝලේදී නම් ඔක ක්‍රියාකාරකමක් විදිහට කරන්න. ඒ ඔය සතාගෙන් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන නේද? ওই විදිහට ගොඩාක් ළමයි ওই ක්‍රියාකාරකම කරාට පස්සේ ඉස්කෝලේදී සතුන්ගෙන් ලබා ගන්නම් පුළුවන් ප්‍රයෝජන ගොඩක් අපිට එකතු වෙනවා. එකතු වුණාට පස්සේ ඒවා අපිට මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. ඔන්න මම කියන්න ටිකක්. හරි? අහගෙන ඉන්න. දැන් එක ළමේ හෙව්වොත් එහෙම මීමැස්සා ගැන මීමැස්සාගෙන් අපිට ලැබෙන ප්‍රයෝජනයක් මොකක්ද? ඔව්. එයා ඒ ළමයා ලියලා තියේවි මොකක්ද? මී පැණි ළමයා ඔව් ඖෂධයක් ඒකනේ මී පැණි කියන්නේ ඖෂධයක් හොඳ ඖෂධයක් ඉතින් මී පැණි ලබා දී කියලා යා ලියලා තියෙයි තව ළමේ කුරුල්ලෝ ගැන හෙව්වොත් එහෙම එහෙම නැත්නම් සමනලයා ගැන හෙව්වොත් මාළු ගැන හොයලා තිබුණා නම් නිරීක්ෂණය කරලා තිබුණා නම් ඒ ළමයි ලියාවි පරිසරයට අලංකාරයක් ලැබීම කියලා දැන් මේ ලේනගෙත් එහෙමයි පරිසරයට අලංකාරයක් ලැබෙන නේද පරිසරයේ ලක්ෂණ වෙනෝ ඒ සත්තු නිසා කුරුල්ලෝ සමනලයා පාන් තවත් ළමයේ සොයන නිරීක්ෂණය කරන්න ඇති මේ කබර ගොයා ගැන කබර ගොයාගෙන් ප්‍රයෝජනයක් අපට තියනවාද කියලා කල්පනා කරලා බලන්න කාටද කියන්න පුළුවන් සල්ලි කසල කාටද දන්නේ ඈ විසකුරු සතුන් කෑම අංගහරි පුතේ වෙරි ගුඩ් විසකුරු සතුන් කා දෙමීම කබර ගොයාගෙන් ලැබෙන ලොකු ප්‍රයෝජනයක් හොඳද විසකුරු සතුන් කා දෙමීම එහෙම නැත්නම් පුතේ ඔය කබර ගොයා ගොඩක් වෙලාවට ඔය කුණු කුණු දේවල් කුණු වෙච්ච දේවල් අපි හිතමු සතෙක් මැරිලා කුණු ගඳ කුණු ගඳ හමනකොටම කබර ගොයි කොහේ හරි ඉඳගෙන ඇවිල්ලා අර කුණු වෙච්ච සතා කාලා දාන නේ ඒක පරිසරයට සේවයක් නේ නැත්නම් අපිට කුණු ගඳ ගන්නවන්නේ නේද ඉන්නත් අමාරු ඒ නිසා ඔය කුණු වෙච්ච දේවල් කුණු රොඩු රොඩු නෙමෙයි කුණු නේද ඒ වගේ දේවල් කාලා දාන්නේ කබර ගොයා පරිසරය පිරිසිදු කරන තත් තේරුණාද බලන්න කබර ගොයාගෙන් අපිට ලැබෙන ප්‍රයෝජනේ නේ ඔන්න ඔයාලා ඔක තේරෙනවනේ දැන් එහෙනම් හැම සතෙක්ම කබර ගොයා සර් කබර ගොයා කුණු ගඩ මේ කුණු අර කුණු වීසි කරලා තියෙන එක කන ඔව් ඒක තමයි එයාගෙන් පරිසරයට සේවයක් ඒක නේ කවුරු හරි ළමෙක් වවුලාගෙන හෙව්වොත් එයා මොකක්ද ලියන්නේ නැත්තේ ඒ සතාගෙන් ලැබෙන ප්‍රයෝජනයක ඒ දරුව ලියાવી බීජ ව්‍යාප්තිය කියලා පුතේ බීජ ව්‍යාප්තිය කියන්නේ බීජ කියන්නේ ඇට දැන් ඔයාලා දස්කල් ගැන පාඩම අපි ඉගෙන ගත්තනේ බීජ අර ඇට ස්ක්වයර් විතරයි තියෙන්නේ ඔව් අහගෙන ඉන්නේ හරිනේ ඔව් බීජ කියන්නේ මොනවද ඇට දැන්
දැන් අපි තමු cos දසක බීජ මොනවද cos set නේද අපි තමු ඔන cos කෙරියා ඉදුණට පස්සේ වරක හරි වැල හරි වෙනවා නේ ඔන්න රෑට වවුලෝ ඇවිල්ලා අර වරක ගෙඩිය හරි වැල ගෙඩිය හරි ඇවිල්ලා ඒ කට්ටිය ඒක කනවා නේ මදුරු කනවා මදුරු කාලා කාලා එතනම ඉඳන් කන්නේ තැන් තැන් වල ගිහින් කන්නේ අරගෙන ගිහින් එතකොට මදුල කාලා ඇටේ බිමට වැටෙනවා එතකොට මොකද වෙන්නේ ඒ ඇටේ එතන බිම වැටිලා එතනින් කොස් පැලයක් හැදෙනවා නේ කොස් පැලයක් හැදෙනවා එනවා තේරෙනවද ওই විදිහට ඇට හැම තැනම වැටුණාට පස්සේ හැම තැනම කොස් පැල හැදෙනවා එහෙනම් ওই කොස් පැල තැන් තැන් වල හැදිලා තියෙන්නේ කවුරු ගෙනින් දාපුවද වවුල්ලෝ ගෙනින් දාපුවා එනවන වවුලාගේ පරිසරයේ සිදුවන සේවයක් තමයි නේද මිනිස්සු කොච්චර ගස් කපලා දැම්මත් වවුල්ලෝ මොකද කරන්නේ ඇට තැන් තැන් වල ගිහින් දානවානේ ඒ පාර එතන මේ පැල මේ ඇට වලින් පැල හැදෙනවා එනවන වවුලා මේ පරිසරයට ලොකු සේවයක් කරන්නේ නේද එයා සමහරට දන්නේ නැහැ ඒක නේද ඒ වුණාට අපිට ඒක ලොකු සේවයක් මොකද දැන් ගස් කපනවනේ නේ පුතේ ඔය මොකට මිනිස්සු ඉන්නවනේ නේ නේද AI ගස් කපන AI ගස් වලින් ලැබෙන ප්‍රයෝජනේ දන්නේ නැතුව නේ AI කොච්චර ගස් කැපුවත් වවුල් ඉන්නකම් බය වෙන දෙයක් නැහැ නේ AI අර තැන් තැන් වල ගිහින් බීජ දාන එන අපි වවුලා ආරක්ෂා කරගන්න ඕන සපි තේරුණාද හරි එහෙනම් අපි බලමු ඊළඟට තව ළමයේ ක්ලියාවි හොයාවි වැහිලි හිනියා ගැන සොයාවි එහෙම නැත්නම් මේරු කුකුලා ගැන හෙව්වොත් එහෙම ඒ සතාගෙන් අපට ලැබෙන ප්‍රයෝජනය මොකක් කියලාද ඔයාලා හිතන්නේ කුකුලා මෙරු වැහිලි හිමි එයා පුතේ මේ පරිසරයේ සිදුවන වෙනස් වීම ඔව් වෙනස් වීම අපට පෙන්වනවා දැන් මෙරු මොනවද කන්නේ කුකුලා පිටේ ඒක තමයි මෙරු මොකද කරන්නේ වැස්සක් ළඟ එන බව අපට දැනුම් දෙනවා නේ කුකුලා උදේ පාන්දරම අපව ඇහැර වෙනවා නේද උදේ පාන්දර නිදාගෙන ආහාරය ඔව් හරි පුතේ ඊළඟට ඔය විදියට මේ වැහිලීරියක් තේමෙ මෙරුත් එහෙමයි නේද වැස්සක් එන බව අපිට කියනවා කිකිලිය එළදෙන එය අපට ආහාර ලබා දෙන මී ගවයා ගවයා ගොවිතැන් කටයුතු වලට අපට උදව් කරන නේද බල්ලා බල්ලා සුවිශේෂී හැකියාවක් තියෙන බල්ලාට හොරු අල්ලන්න පුළුවන් මද්ද්‍රව්‍ය තිබෙන කට්ටිය අල්ලන්න පුළුවන් නේ අපේ ගෙදර ආරක්ෂා කරනවා එයාට තියෙන සුවිශේෂී හැකියාව ඉව මේ ඉව නිසා ලොකු මිනිසාට ගොඩාක් උදව් ගන්න පුළුවන් අපරාධකාරයෝ අල්ලගන්න පුළුවන් මේ පොලිස් බල්ලෝ එහෙම නේ සර්ව පෙන්නේ කරුවලයි හා මාව පෙන්නේ ඒ ඔයාගේ දෝෂයක් පිළිදුට පේනවද මාව සර් හරි එනම් මොකද ඔයා කරන්නේ ඔයා හොඳයි පුතේ ඉතින් ඔය ඔය කරන වැඩේ හින්ද තමයි සර්වට කතා කළේ අහගෙන ඉන්න මොකද මේ රණ්ඩුවක් හරි මේක් පුතේ අපට උදව් කරනවා හොඳ ගැඩවිලත් අපට උදව් කරන සතේ කැලිකසල තිරාපත් කරනවනේ ඔයාලා පොළවට කොච්චර කැලිකසල විසි කරනවද නේ කුණු රොඩු පත්තර කාඩ්බෝඩ් බලි කැබලි ඒවා ඉතින් එහෙම තියුණොත් එහෙම මොකද වෙන්නේ අපට මහා කරදරයක් වෙනවනේ ඉතින් ඒවා දිලාපත් කරන්නේ කවුද පොළවට පස් කරන්නේ කවුද ගැඩවිලාටත් වඩා වේයක් මේ වේයා තමයි මේ වැඩේ කරන්නේ ගැඩවිලා අපේ පස්ස සරු කරලා දෙනවා එයා ගොවියාගේ මිතුරෙක් හරි ඉතින් ඔන්න ඔය විදියට අපිට සතුන්ගෙන් ලැබෙන ප්‍රයෝජන ලියන්න පුළුවන් හොඳේ එහෙනම් ඔයාලා දෙදරිදි ලියාගෙන මේ මොකද අපි අමු දැන් අපර පිටු දෙකක කොටු ඇඳලා තියෙනව නේද අන්න යන්න ඊළඟ පිටුවට යන්න ඊළඟ පිටුවට යන්න සතුන්ගෙන් ලැබෙන ප්‍රයෝජන
සතුන්ගෙන් ලැබෙන ප්‍රයෝජන පරිසරයේද ඔව් ඔව් පරිසරයේ ගවයා ගවයාගේ ලැබෙන ප්‍රයෝජනය කියා ලබා දීම ඉරි ලබා उदाव की मेरु मेरु वैसे लांग बावत तेनुं दीम නැතනම් කාලගුණයේ වෙනසක් තියෙනවා කාලගුණය කියන්නේ පුතේ එහෙනම් අපිට මොන පෑවිල්ලක් තියෙනවා දැන් මේ දවස්වල පායනවනේ නේ මැස්ස ළඟ බව දැන් පෑවිල්ලක් තිබිලා මෙරු පිට වුණොත් එහෙම ඔන්න අපි කියනවා දැන් වැස්සක් ළඟ ළඟම එනවා ඒ කියන්නේ වෙනම වහින්නේ ළඟ දීන වැස්සක් එනවා කියන එක තමයි කියන්නේ खबर गोया खबर गोया तू फसल खा दे मी උපසල කාදමී නැත්නම් පරිසරය පිරිසිදු කිරීම එහෙමත් කියන්න පුළුවන් ඔයාලා ඔත
ඔතන දාගන්න යට අංක දැන් 3යිනේ අපි ලියුවේ 4 5 6 7 8 9 10 අංක 10 වෙනකන් දාගන්න පුතා අනිත් ඒ සත්තු හිතර ලියන්න ඔයාලා සත්තු ටිකත් හිතර ලියන්න එයාගෙන් ලැබෙන ප්‍රයෝජනයත් ඉස්සරහින් ලියන්න හොඳේ අංක 10ට දමා ගන්න ඔයාලා මම තව පොඩි වෙලාවකින් අපි පරිසර ඉවරයි ඊට පස්සේ අපි ගණිතේ පාඩම පටන් ගන්නවා සර් ලින්ක් එකක් එවනවා හොඳේ මේක නතර වෙයි පුතේ පන්තිය නතරුන ගම නැවතත් WhatsApp එකේ ලින්ක් එක දාන්න ඉවරුන ගමම එන්න හොඳද විවේකයක් නැහැ අංක 10ට දාගන්න යට අංක 10ටම දාගන්න. ඔය සත්තු හොයලා ඇලෙව්වක් කමක් නැහැ. හැමෝම නෙවෙයි. ඔය කබර ගෝයා ටිකක් දැකලා නැති අය අලවන්න. මේරු මේරු නම් ඔයාලා දැකලා තියෙනවද නේද? යඩවිලා වගේ සත්තු. ඒ කට්ටිය අලවන්න. වවුලා